ඒ අනුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රස් මනුවෙල් විසින් තමාට කොවිඩ් ආසාදිත බවට තහවුරු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම තමා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවද මෙක්සිකානු ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මෙක්සිකෝව තුල මේ වන විට කොවිඩ් ආසාදිතයින් 1,63,219ක් වාර්තා වී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 49,614ක්. මේ අතර කොවිඩ් වෛරසයෙන්වත් ලබාගත් පුද්ගලයින්ගෙන්ද තවදුරටත් වෛරසය අන් අයට සම්ප්‍රේෂණය විය හැකි බව එංගලන්තයේ නියෝජ්‍ය වෛද්‍ය ප්‍රධානී මහාචාර්ය ජොනතන් වෑන් ටෑම් පවසනවා. මේ නිසා ඔවුන් තවදුරටත් සෞඛ්‍ය නිර්දේශ පිළිපැදිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. එමෙන්ම කොවිඩ් එන්නත මගින් වෛරසය සම්ප්‍රේෂණය වීම කෙරෙහි ඇතිකරන බලපෑම මෙතෙක් මුළුමනින්ම අනාවරණය කරගෙන නොමැති බවද ඔහු පෙන්වා දී තිබෙනවා. කොවිඩ් එන්නත මගින් බලාපොරොත්තුවක් ජනිත කළද ආසාදනීය වීමේ ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බවයි මහාචාර්යවරයා ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර නව කොරෝනා වෛරස් ප්‍රභේදය රට තුළට ඇතුල් වීමේ අවදානම වැළැක්වීම සඳහා රටවල් රැසක ජාත්‍යන්තර ගුවන් ගමන් අත්තුරු වීමට ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා. ඒ අනුව වැඩි ආසාදන හැකියාවක් සහිත නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්තව ඇති දකුණු අප්‍රිකාවේ සිට ඇමරිකානුවන් නොවන පුද්ගලයින්ට රටට පැමිණීමට අවස්ථාව හිමිවන්නේ නැහැ. මීට අමතරව බ්‍රසීලය, එක්සත් රාජධානිය, අයර්ලන්තය සහ යුරෝපීය රටවල් 26කට සංචාරක තහනමක් පැනවීමටද ජනාධිපති බයිඩන් පියවරගෙන තිබෙනවා. බ්‍රසීලය සහ එක්සත් රාජධානියට පනවා තිබූ සංචාරක තහනම හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දවල මන්දිරයෙන් නික්ම යාමට පෙර පසුගිය 18 වෙනිදා ඉවත් කරනු ලැබුවා. එහෙත් ඒ ක්‍රියාත්මක වීමට පෙර නව ජනාධිපති බයිඩන්ගේ තහනම බලපැවැත්වෙනු ඇති. මේ අතර බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ සිදු වූ ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුඩා ගුවන් යානයක් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති අතර බ්‍රසීලයේ පැල්මාස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයින් සිව් දෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. මෙම අනතුරෙන් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ යානයේ නියමුවාද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ක්‍රීඩකයින් තරගාවලියක් සඳහා ගොස් ඇති අතර එහිදී සිදු කළ කොවිඩ් පරීක්ෂාවේදී ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන් යළි පැමිණීමේ සිටින අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.